දඟකාර තරුණ ජීවිත ගොඩක් වෙලාවට ගෑනතරුවෙක් හම්බුනහම වෙනස් වෙනවා. තේරුණාද නැහැ කියද එක. ඒ කිව්වේ බොහෝ වෙලාවට කෙළවලු දඟකාර තරුණයෝ කසාද බැන්දයින් පස්සේ තාත්තා කෙනෙක් වුණාම පුතෙකුට වඩා තාත්තෙකුට දැනෙන්නේ දුවක්. එකෙන් අදහස් වෙන්නේ නැහැ පුතෙක් තාත්තෙකුට වටින්නේ නැහැ කියලා. මොකද දරුවෝ කිව්වහම ඕනම දරුවෙක් තාත්තෙකුට වටිනවා. හැබැයි දුවක් කියන්නේ සුවිශේෂී වස්තුවක් තාත්තා කෙනෙකුට. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ වර්තමාන සමාජයේ දුවලා මේක තේරුම් ගන්නවද කියන එක. මොකද තාත්තලාගේ ආදරේ එළියට පේන්නේ නැහනේ. ගොඩක් වෙලාවට තාත්තලා සැරපරුෂය වගේ තමයි පේන්නේ. ඒ වුණාට තාත්තා කෙනෙක්ගේ හදවත පළල එළියට අරන් බලන්න පුළුවන් නම් දරුවෙකුට ඒ හදවත ඇතුලේ තියෙන අනන්ත අප්‍රමාණ ආදරය පේනවා. මම මෙච්චර මේ කියන්න හදන්නේ බොහෝ වෙලාවට තරුණ වියටපත් වෙනකොට අපේ දරුවෝ අපේ දුවලා තමන්ගේ සිතංගියාවන්ට අනුව කටයුතු කරන්න උත්සාහ කරනවා. එතකොට බාහිර ලෝකේ තියෙන සරූපීත්තල දේවල් වලට ඇබ්බැහි වෙන්න පටන් ගන්නවා. බාහිර ලෝකේ තියෙන සරූපීත්තල දේවල් වලට රැවටෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම වර්තමාන සමාජයේ. මේ වර්තමාන සමාජයේ දුවලා අහන්නේ නැති හැබැයි අහන්න ඕන එහෙම අපූර්ව ගීතයක් මට මතක් වෙනවා මේ වෙලාවේ. සුනිල් ඉදිරිසිංහ මහත්තයා ගායනා කරන එහෙම හරි අපූර්ව ගීතයක් තියෙනවා. තාත්තා කෙනෙක්ගේ හිතේ ඇති වුණු පුදුමාකාර වූ වේදනාව. මම කලිනුත් කිව්වා දුවක් කියලා කියන්නේ තාත්තෙකුට වස්තුවක්, අප්‍රමාණ වස්තුවක්. එතකොට මේ ගීතය ගැන කතා කරනකොට චంద్ర මණ්ඩලයේ සැතපුණු පුංචි සාවියේ මන්ද කියා පන්නු කියා හැංගිලා ගියේ පහන නිවුණු සේපාලුයි ලයින් කාමරේ මන්ද නුඹගේ කියපම් පුංචි සාවි. මං හිතන්නේ රත්නශ්‍රී විජේසිංහන්ගේ මේ පදමාලාව හරි අපූර්වට ගීතයක් බවට පත් වෙනවා රොහණ වීරසිංහන් අතින්. මං හිතන්නේ ඒකට බොහොම අපූරු සංගීත සංයෝජනයක් කරනවා රොහණ වීරසිංහන් සහ ඊට පස්සේ ඒක අපූරු ගායනාවක් බවට පත් කරනවා සුනිල් ඉදිරිසිංහන්. කොහොමනොත් මේ ගීතේ පුරාම තියෙන්නේ තමන්ගේ දුව බොහොම සරලව කියනවා නම් කොල්ලෙක් එක පැනලා ගියාම තාත්තා කෙනෙක්ගේ හිතේ ඇතිවෙන වේදනාව. මොකද හේතුව තාත්තෙකුට තේරෙනවා දුවලා තරුණ කාලේ ගන්න මේ තීරණ මොන තරම් අනාගතයට යාලට හානියක් කරයිද කියලා. දැන් බලන්න මේ ගීතයේ කියන එක තමයි චంద్ర මණ්ඩලයේ සැතපුණු පුංචි සාවියේ මන්ද කියා පන්නු කියා හැංගිලා ගියේ තාත්තට දුව පේන්නේ හාවියක් වගේ. අපි දන්නවා හාවෝ කියලා කිව්වහම හාවෙක් කියොම හරි අහිංසක සතෙක්. ඕනෑම සත්ව කොට්ටාසයකගේ පිරිමි සතාට සාපේක්ෂව ගැහණු සතා අහිංසකයි බොහෝ සත්ව කොට්ටාසවල. එතකොට දැන් චంద్ర මණ්ඩලයේ සැතපුණු පුංචි සාවිය කිව්වහම මේ දුව සංකේතවත් වෙන්නේ හාවියක්කින්. අපි දන්නවා හාවු හරි ලස්සනයි, හරිම අහිංසකයි. හැබැයි හාවන්ට ලෝකෙ පිළිබඳව එච්චර අවබෝධයක් නැහැ, පණ හයිය නැහැ. එහෙනම් මේ පුංචි දුවත් නැත්තම් තමන්ගේ මේ තරුණ දුව තාත්තා දකින්නේ එහෙම ගිය හාවියක් වගේ. එතකොට හාවි ලස්සනයි, අහිංසකයි. ගැහැණු ළමයි කොනට වඩා ලස්සන වුණාම, ඕනට වඩා අහිංසක වුණාම ඒ වගේ දරුවන්ට ලෝකයේ පිළිබඳ අවබෝධය අඩුයි. එතකොට ඒ වගේ දරුවෝ ඍජු තීරණ ගත්තාම, දැඩි තීරණ ගත්තාම ගොඩක් ඈතට යන්න බෑ. තාත්තා ඒක දන්නවා. හැබැයි තාත්තට හිටව මං කිව්වේ එකම වස්තුව තමන්ගේ දුව. ඒතර ඒ දුව තමන්ව දාලා වෙනත් තරුණෙක් එක්ක අපි සරලව කතා කරොත් එහෙම පැනලා ගියාම තාත්තා කෙනෙක් හිතේ තියෙන වේදනාව, තාත්තා කෙනෙක් ජීවිතේ දැනෙන පාළුව, පහන නිවුණු සේපාළු ඉලයින් කාමරේ මන්ද නුඹ ගියේ කියපම් පුංචි සාවිය. මේකේ ඊළඟ කොටසට යනකොට මම මේ මුළු ගීතය ගැනම කතා කරන්න උත්සාහ කරන්නේ. හැබැයි තාත්තෙක් කියලා කියන්නේ දෙමව්පියෙක් කියලා කියන්නේ දරුවන්ට සාපේක්ෂව ජීවිතය අත්දැකීම් බහුල කෙනෙක්. තාත්තා දැකලා තියෙනවා මේ වගේ හාවියෝ, මේ වගේ දුවලා අතීතෙත් ගිහිල්ලා ජීවිතේ විනාශ කරගත්ත හැටි. ලාභ රත්තරන් දිලිහෙන පාළු වීදී ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ. ඉස්සරත් මේ දේවල් වුණා. උන්ට සීල මේ මග තුට පාර වැරදුනේ. අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ. හැබැයි මේක වැදගත්ම දේ, මට දැනුම දේ මේක නෙමෙයි. බොහෝ වෙලාවට දෙමව්පියෝ දරුවන්ට වැරදුනහම කරන දෙයක් තමයි එලවලා දාන එක. දෙමව්පියන්ගේ පැත්තෙන් ඒක හරි. ඒ කියන්නේ ඇහි මූණේ තියලා හදාගෙන දුවෙක් හදපුහම ඒ දුව Tamanට අකීකරු වුණාම ඕනම අම්මෙකුට තාත්තෙකුට ඒ දරුවොත් එක තරහක් ඇති වෙන එක සාධාරණයි. හැබැයි හිතන්න දුවක් පැනලා යන්නේ ඇයි? එයාට ලෝක පිළිබඳව අවබෝධය අඩු නිසා. එතකොට වැරදිච්ච දරුවෙකුට අපි කරන්න ඕන මොකද්ද? පාර වැරදිච්ච දරුවෙකුට අපි කරන්න ඕන ගහලා පන්නන එකද ආපහු ආදරෙන් කියලා ළඟට ගන්න. මේකට අමාරු වැඩක්. මොකද
මං කියන දේ ඇහුවේ නැත්තම් ඔබ දූරීභූත වෙලා ඵලයන් කියලා තාත්තලාට හිතෙන්න පුළුවන්. නමුත් ඇත්තම දේ වෙන්න ඕන මොකද්ද? දරුවෝ අපිට අපි කියන දේ අහන්න තු කියන්නේ උන්ට ලෝකෙ ගැන අවබෝධයක් නැති වෙන. ඒතර අපි කරන්න ඕන මග වැරදිච්ච එක එලවලා දාන එක නෙමෙයි. මේ ගීතේ තියෙන එක තැනක මාල බැඳන් සුදු යකඩින් රෝස මල් වනේ මාල ගිරව ගේ දොරකඩ සින්දු කිව්වේ නේ. හීනෙනුත් හිතුනේ නෑ මට මොකද කාරණේ මොකද හැම තාත්තෙකුටම තමන්ගේ දුව විශ්වාසයි. ගේ ගාව කොල්ලු කුරුට්ටෝ ආදරේ ඉල්ලගෙන හිට මෙහෙට හක්කලම් කරනකොට තාත්තා හිතුවේ නෑ තමන්ගේ දුව ඒ වගේ දෙයක් කරයි කියලා. මේකේ අපූර්ව දේ තමයි පාර මතක නන්තාමත් ගේ ළඟයි දුවේ. ඒ කියන්නේ තමන්ගේ දුව තමන්ගේ හිත රිදවලා ගියාට තාත්තගේ හිතේ දුව ගැන කහටක් නෑ. පුතේ උඹට පාර මතක නම් තාමත් ගේ ළඟයි. ඒ කියන්නේ පාර වැරදුනා නම් කමක් නෑ ආපහු මං ගාවට වරයි. කොහොම අපූර්ව කතාවක් තියෙනවා අපේ ජන සමාජයේ පොල් ගහ කොච්චර උස ගියත් අත්ත වැටෙන්න ගහමුලට කියලා. ඒක තමයි ඇත්ත. දරුවෝ මොනතරම් ඉස්සරහට ගියත් දරුවෝ මොනතරම් දඟකාර වැඩ කරත් අවසානයේ එන්නේ සිද්ධ වෙන්නේ දෙමව්පියෝ ගාවට. හැබැයි බොහෝ දෙමව්පියෝ දරුවන්ව ඒ වගේ අවස්ථාවලදී ප්‍රතික්ෂේප කරාට මේ තාත්තා වගේ අතලොස්සක් ඉන්නවා වැරදිච්ච එකට තවත් තලන්නේ නැතුව තමන්ගේ ළඟට ගන්න. ඒකයි මේ ගීතේ මම දකින විශේෂත්වය.